ඔවා හොයාගන්නත් තරුණ ළමයින්ට කියන්නම් ක්‍රමයක්. ඔන්න ෆෝන් එකට එනවා මැසේජ් එකක් බබෝ බබා කියලා. පැටියෝ රත්තරනේ. ඉතින් මේ වචන ටික ඔක්කොම නින්දාද ප්‍රශංසාද? ප්‍රශංසා. ඔයා හැර මට කවුරුත් නැත. කිකිය දැන් එන ඔක්කොම ප්‍රශංසා. ඉතින් ආශෘතවත් පෘතජ්ජනයට තේරෙන්නේ ওই මැසේජ් ටික වෙනස් වෙනවා කියලා. පස්සේ බූරුවා. ඔයා හැර මට කිසි කෙනෙක් නැහැ කිව්වනේ. තෝ තමයි මාව කෑවේ. ඊට පස්සේ මුලින් කියනවා ඔයා නැත්තම් මම මැරෙනවා. පස්සේ කියනවා තෝ තමයි මාව මැරුවේ. යම් දවසක මම මැරුණොත් තෝ නිසා සම්පූර්ණයෙන් භාෂාව වෙනස් වෙනවා. නින්දා ප්‍රශංසා. තව කියන්නම් විස්තර ටික. ඔය මම යනකොට ඔය චුට්ටක් කල්පනා කරගෙන යනවා මේ මිනිස්සු දකින්නකොට. මං දවසක් දැක්කා ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කොහෙදෝ යනවා. ආච්චි යනවා අතනින්, සීයා යනවා මෙතනින්. කඹයකටත් වැඩිය දිගයි දුර. මට එකපාරම ඔවුන්ගේ තරුණ ජීවිතේ මතක් වුණා. තරුණ කාලයේ කොල්ල කෙල්ලෝ මේ ඇඟිල්ලේ මේ අත් දෙක හැපෙන්නම ඕන. ওই පාරවල් වල බංකු වල ඉඳගෙන මේ ගුරුනැගලක් තියෙනවනේ අර වැව වටේ ළඟින්. ඊට පස්සේ අත අල්ලගත්ත ගම තරුණ කාලේ. වයසට ගියාට පස්සේ මහත්යාරේ නෝනමේ හොඳට බලන්න පුදුම වෙනස් වීම. පුදුම වෙනස් වීම. අනිත්‍ය ආශෘතවත් පෘතජ්ජනයාට කල්පනා වෙන්නේ නැහැ මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ කොල්ලෝ ටික එකතු වුණාම කතා වෙනවා අද කාලේ කෙල්ලෝ හරි නැහැ. ඇත්තරම කෙල්ලෝ හරි නෑ. මට ඊයේ නඩුවක් ආවා. මොකද්ද නඩුව? පින්වත්නි මේ දරුවන්න මේ කෙල්ලන්න පුළුවන් තරම් ධර්මයේ දෙන්න ධර්මයෙන් හැරනම් හදන්න විදිහක් නෑ. අම්මා රෑ නැගිටලා. අම්මයි දුවයි ඉන්නේ. අම්මා රෑ නැගිට්ට එකට. නැගිටලා බහුට එක ඇඳේ බුදියා ගත්ත අවුරුදු 16 කෙල්ල නෑ ඇඳේ. ඊට පස්සේ වටපිට බැලුවා නෑ. හැම දැනම හෙව්වා ගෙදර. ඊට පස්සේ නෑ. ඊට පස්සේ මේ අම්ම රෑ කොහොම හරි මේ අම්මට නිින්ද යන්න දුන් බෙහෙත බීලා අර හොය හොයා ඉන්නකොට අම්ම පුටු ඉඳගත්තා. අම්මට නිින්ද ගියා. පාන්දර පහට අම්මට ඇහැරුණා. ඇහැරෙනකොට කෙල්ල ඇඳේ නිින්දි. ඊට පස්සේ අම්ම තැළුවා. නඩුව අපි ළඟට ගෙනාවා. ඊට පස්සේ අපි හැර දාලා කිව්වා කෙල්ලට කියාපියද ඔය ඇත්ත? තුගේ දත් දෙක ගලවලා අතට දෙනවා කිව්වා. කෙල්ල හොඳටම බය වුණා. ඇයි hina වෙන පින්වතුනි? ඒ වෙලාවට ඔය විසඳන්නේ මෙහෙමද? මේ චූටි දූ කියන්නම් මේ. කොහොමද ඔය ප්‍රශ්නේ විසඳන්නේ? මංගතුගේ දත් ටික ගලවලා අතට දෙනවා කියාපිය. ඊට පස්සේ මාත් එක කිව්වා මාස 3ක් රැයට ගෙදරින් පයනවා. අවුරුදු 16යි වයස. අවුරුදු 16 කොල්ල ගේ ගාවට එනවා බයික් එකේ. ඊට පස්සේ මං ඇහුවා දැන් මේ මංකෝ දැන් තොපි දැම්ම විනාශ වෙලානේ. තොපි අපායට යන්නේ නෑ. අපි කතා කරන්න විතරයි ගියේ කිව්වා. මංකෝ කතා කරන්න විතරයි කියන්නේ දැන් තොපි ස්කූල් යනවා, පන්ති යනවා. තර කොච්චරවත් මේ උඹලට කතා කරන්න පුළුවන්නේ. එහෙම බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අම්මා හැම වෙලාවෙම එනවා ඉස්කෝලේට ගිහින් ඇරලා ආන්න. ඉස්කෝලෙන් ගෙන්නගෙන එන්න
පන්ති යන්න පන්ති එන්න කෙල්ලට කොල්ලෙක් එක්ක කතා කරන්න පුංචි වෙලාවක්වත් නැති වෙන විදියට අම්මා ඈ රකින්නවා එහෙම රැකලාවත් කෙල්ලෙක් රකින්න බෑ මම මේක හැම බනකම කිය කිය යන්නේ කෙල්ලෝ ගෙවල් වල ඉන්න අම්මලා ඉන්නව නම් නැගිටපල්ලා කන මතේ බුදියාගෙන ඉන්න නැතුව අද කාලේ වෙච්ච දේවල් අද කාලේ වෙච්ච දේවල් ඔක්කොම විපර්යාස පෙරලී පෙරලී යනවා මේක ඉතින් ඒක කොහේ විසඳන්නේද ওই වචනයක් දෙකක් කතා කරලා මං කිව්වා පින් පින් පව් විශ්වාස කළොත් නම් හැදෙයි ඔක්කොටම වැරද්ද මේ මහයෝන් සිල් ගණ්ඩාවත් බණක් අහණ්ඩාවත් මුන්දලා එනවා කිහිල්ලේ පොට්ටනිය ගහගෙන පොඩි උන්ටි කියනවා ඊළඟ මාසෙ විභාගෙනේ ඔයාලා පන්ති ගිහිල්ලා මහන්සිනේ කියනවා පස්සේ ඉතින් වෙන්ට ඕන දේවල් ඔක්කොම උනාට පස්සේ ලාභ ලාභ යසයස නින්දා ප්‍රශංසා වලින් යට වෙලා අශෘතව පෘතජ්ජනික විදිහට ඉඳ සිද්ධ වෙනවා කොල්ලෝව කතා වෙනවා මෙහෙමයි බං අද කාලේ කෙල්ලෝ කියලා කොල්ලන්ට හිතෙනවා එහෙම තමයි අද කාලේ කෙල්ලෝ ඒ වුණාට මගේ කෙල්ල නම් එහෙම නෑ කෙල්ලන්ගේ හැම වැරද්දක්ම කතා වෙද්දී තරුණ ළමයි හිතනවා මං යාළුවෙ ඉන්න කෙල්ල එහෙම නෑ කියලා. ඒතර තමන්ගේ කෙනා සුදනා. මං මේ අනිත්‍ය කියන්නේ හදන්නේ විවාහ වෙනවා. විවාහ වෙලා කාලයක් යනකොට කල්පනා කරනවා අනිත් ගෑනු හොඳයි. අපේ ගිය හරි නෑ. හොඳට කල්පනා කරන්න බලන්න. ඔන්න කොල්ලෝ ඔක්කොම ඔළුව හොල්ලනවා. හිතට හිතෙනවා. ඒතර අර ඉස්සරහා හිතපු එක පස්සේ වෙනස් වෙලා ගියානේ. ඒතර යම් දවසක් එහෙම හිතනකොට ධර්මයේ තේරෙන කෙනෙකුට නම් හිතෙනවා මේවා වෙනස් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔන්න පොඩි ලෙඩක් හරි තරුණ කාලේ විවාහ වුණ ගමන් ලෙඩක් හැදුනොත් අනේ මැනිකේ ඔයා ලෙඩ වෙලාද කියලා ළඟ ඉන්නවා. වැඩෙට යන්නේ ඔළුව අතක ගායේ ඉන්නවා අනේ මගේ ආයසත් අරන් ඔයා ජීවත් වෙන්න ඕන ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා ළඟම ඉන්නවා ඔයිනම් කෑමක් තමන්ගේ අතින්ම හදනවා අපේ මැනිකේ ලෙඩ වෙලා කියලා ඔයාට කරදරයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා කියලා දැන් තොඳුළු වචන කියලා අර කෙල්ල තවත් ලෙඩ වෙනවා ඔන්න වයසට යනවා වයසට ගියාට පස්සේ ආච්චි අම්මා ඉස්පිරිතාලේ යනවා සීයා කියනවා ලොකු පුතා ගිහිල්ලා බල්ලා වරෙන් හොඳ යන්නේ අපිට අමාරුයි බං ඊට වෙන කවුරු හරි පිටත් කරනවා හොඳට බලන්න තරුණ කාලේ ළඟින් ඉන්න සියලු දෙනාට යම් දවසක් එනවා ඊට පස්සේ ලෙඩ වුණාට පස්සේ කියනවා නෑ ඔයා ලෙඩ වෙන්නේ නැහැ මොකක් හරි ඔයාට අසනීපයක් අපි චෙක් කරමු කියලා ඔන අහවල් පරීක්ෂණ මේ පරීක්ෂණේ කියලා පොඩි ඔළුවේ කැක්කුමට ගොඩාක් වියදම් කරලා පරීක්ෂණ කරනවා තරුණ කාලේ ලෙඩ වයසට යනවා ලෙඩ වෙනවා වයසට ගියාම ඔහොම තමයි බං එදාට එකම පරීක්ෂණේ එක වයසට ගියාම ඔහොම තමයි ওই තෙල් බෙහෙත් ටිකක් ගා ගන්නත් අනිත්‍ය වෙනස් වෙනවා මං එක දරුණු පුතාලා ඔය ප්‍රශ්න කියන්නේ නයි ෆෝන් වල තියෙන රෑ එළි වෙනකල් මං මේ මැසේජ් ගහනවා කතා කරනවා රෑ එළි වෙනකල් ওই බැඳපු ජෝඩුවක් බලන්න අවුරුදු 5ක් 10ක් යනකොට පැයක් එක ළඟ කතා කරගෙන ඉන්නව දැකලා තියෙනවද කියලා මොකක් හරි අහපම හ්ම් කියනවා බලන්න ගෙවල් වල මංගිය අම්මේ මෙහිම අනිත්‍යයක් මෙහිම වෙනස් වීමක් ඔන්න ඔය තමන්ගේ ජීවිතේම සිද්ධ වෙන්නේ වට තමයි අටලෝ දහම කියන්නේ එදට අසෘතවත් පෘතජ්ජනයාට තියෙන දේ තමයි මේක වෙනස් වෙනවා කියලා හිතෙන්නේ නැහැ.